අදත් ඔයාව ඔෂිනිවික වරත්න YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා මම අද කියලා දෙන්න යන්නේ සංඛ්‍යාවක වැඩිමහා අඩුම විශේෂස්ථානීය අගය මම මගේ කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ICT grade 10 textbook එකේ තුන්වෙනි පාඩම පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රමවල සංඛ්‍යා පද්ධතිය පරිගණකයේ දත්ත නිරූපණය සඳහා ද්විමේ සංඛ්‍යා භාවිතය සහ දශමය ද්විමය අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා පද්ධති ගැන මම මගේ කලින් වීඩියෝ එකේදී කතා කරා. අද මම කතා කරන්න තියෙන්නේ සංඛ්‍යාවක වැඩිමහා අඩුම විශේෂස්ථානීය අගය ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මට අර දෙයක් කියන්න තියෙනවා. අතමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැන්ම මගේ channel එක subscribe කරන්න subscribe කරන all bell icon එකක් click කරන්න එතකොට තමයි මම video එක upload කරපු ගමන්ම ඒක ඔයාගේ phone එකට notification එකක් විදිහට ඇවිල්ලා ඒ video එක ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ හරි අපි එහෙනම් දැන් video එකට යමු අද මම ඔයාට කියලා දෙන්න යන්නේ සංඛ්‍යාවක වැඩිමහා අඩුම විශේෂස්ථානීය අගය අපි දැන් බලමු මොකද්ද මේ සංඛ්‍යාවක වැඩිමහා අඩුම විශේෂස්ථානීය අගය කියන්නේ කියලා දශම සහිත සංඛ්‍යාවලදී දශම සහිත සංඛ්‍යාවලදී වැඩිමහා අඩුම විශේෂස්ථානීය අගය ලබාගත හැකි ආකාර දෙකක් තියෙනවා දශම සහිත සංඛ්‍යාවලදී වැඩිමහා අඩුම විශේෂස්ථානීය අගය ලබාගත හැකි ආකාර දෙකක් තියෙනවා කිසියම් සංඛ්‍යාවක් කිසියම් හෝ සංඛ්‍යාවක් වම් පැත්තේ සිට දකුණු පැත්තට බලන විට දකුණේ කෙළවරින්ම පිහිටා තිබෙන අගය අඩුම විශේෂ අගය වෙනවා ඒ වගේම වමේ කෙළවරින්ම පිහිටා තිබෙන අගය වම් පැත්තේ කෙළවරින්ම පිහිටා තිබෙන අගය වැඩිම වැසිසි අගය. හැබැයි වම් පැත්තේ පිහිටා තියෙන අගය ශූන්‍ය නොවන අගයක් වෙන්න ඕනේ. බිඳුව නොවන අගයක් වෙන්න ඕනේ. බිඳුව නොවන අගයක් තමයි වම් කෙළවරින් පිහිටා තිබෙන අගයක වැඩිම වැසිසි අගය වෙන්නේ. දැන් මම මෙතනට එක්සැම්පල් එකක් පෙන්වලා තියෙනවා. මෙදින එක්සැම්පල් එක මන් ලියාගෙන තියෙනවා පූර්ණ සංඛ්‍යාවක් 1010 කියලා මේ 1010 පූර්ණ සංඛ්‍යාවේ දකුණු පැත්තේ කෙළවරින්ම තියෙන අගය තමයි බිඳුව මේ දකුණු පැත්තේ කෙළවරින්ම තියෙන බිඳුව අගයට අපි කියන්නේ අඩුම වැසිසි අගය කියලා ඒ වගේම මේ සංඛ්‍යාවේ වම් පැත්තේ මුලටම තියෙන අගය වම් පැත්තේ මුලටම තියෙන අගය ශූන්‍ය නොවන බිඳුව නොවන අගයක් කියලා ඔයාලට පේනවා මොකද මේ වම් පැත්තේ කෙළවරින්ම තියෙන ඉලක්කව තමයි අංක 1. ඉතින් මේ අංක 1 තමයි මේ සංඛ්‍යාවේ වැඩිම වැසිසි අගය වෙන්නේ. දැන් අපි හිතමු මේ සංඛ්‍යාවේ වම් පැත්තේ මුලටම බිඳුව තිබිලා ඊට පස්සේ 1යි කියලා. ඒ මේ වම් පැත්තේ කෙළවරින්ම තියෙන බිඳුව නෙමෙයි අපි වැඩිම වැසිසි අගය කියලා ගන්න. මොකද ඒ බිඳුව කියන එක ශූන්‍යයි. බිඳුව ඉස්සරහට අගයක් නැහැ. ඒ නිසා බිඳුවේ එහා පැත්තේ තියෙන එක තමයි අපි ඒ සංඛ්‍යාවේ වැඩිම වැසිසි අගය කියලා ගන්න. ඒ වගේම තමයි දශම සංඛ්‍යාවලදී. දශම සංඛ්‍යාවලදී දශම තිතට. දශම සංඛ්‍යාවලදී දශම තිතට දකුණු පස ඈතින්ම පිහිටන ශූන්‍ය නොවන අගය අඩුම වැසිසි අගය දශම සංඛ්‍යාවල දශම තිතට දකුණු පස ඈතින්ම පිහිටන ශූන්‍ය නොවන බිඳුව නොවන අගය අඩුම වැසිසි අගයයි ඒ වගේම දශම තිතට වම් පස ඈතින් පිහිටන දශම තිතට වම් පැත්තේ ඈතින් පිහිටන බිඳුව නොවන ශූන්‍ය නොවන අගය වැඩිම වැසිසි අගයයි මෙතන ආටමං සම්පල් එකක් දීලා තියෙනවා 10.05 5.4 මේ දශම තීතට
දකුණු පැත්තේ තියෙන කෙළවරින්ම පිහිටා තියෙන ඉලක්කම තමයි අංක 4. එහෙනම් මේ දශම තිතට දකුණු පැත්තේ ඈතින්ම පිහිටලා කෙළවරින්ම පිහිටලා තියෙන අගය 4 නම් ඒ අගය තමයි අඩුම වෙසෙසි අගය. දශම තිතට වම් පැත්තේ පිහිටලා තියෙනවා අංක 1. දශම තිතට වම් පැත්තේ පිහිටලා තියෙන වම් පැත්තේ ඈතින් පිහිටලා තියෙන අගය. දශම තිතට වම් පැත්තට වම් පස ඈතින්ම පිහිටලා තියෙන අගය තමයි මේ එක්සැම්පල් එකේ ඇරෙට අංක 1. එතකොට මේ අංක 1 තමයි වැඩිම වෙසෙසි අගය වෙන්න ඕන. මේ සංඛ්‍යාවේ මේ දශම තිතට වම් පස ඈතින්ම පිහිටලා තියෙන වම් පස ඈතින්ම කෙළවරින් පිහිටලා තියෙන මේ අංක 1ට තමයි අපි මේ සංඛ්‍යාවට අනුව වැඩිම වෙසෙසි අගය කියලා කියන්නේ. හරි දැන් මම ඩිස්කස් කරන්න යන්නේ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය හා අඩුම වෙසෙසි සංඛ්‍යාංකය මාතෘකාවට යටතේ ඇක්ටිවිටි එකක් තමයි මම දැන් කරන්න යන්නේ. මුලින් කියන්න ඕනේ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකයට කියන්නේ අපි MSD කියලා. ඒ කියන්නේ most significant digit කියන එක. ඒ වගේම අඩුම වෙසෙසි සංඛ්‍යාංකයට අපි කියන්නේ LSD කියලා. ඒ කියන්නේ least significant digit කියන එක තමයි ඒ වගේ අදහස් වෙන්නේ. එහෙනම් අපි දැන් ඇක්ටිවිටි එකට යමු. මෙතනම වගුවක් ඩිසයින් කරලා තියෙනවා. මේ වගුවේ මුලින්ම ලියලා තියෙනවා සංඛ්‍යාව කියලා. ඊට පස්සේ MSD, ඊට පස්සේ LSD. මෙතනම සංඛ්‍යා 6ක් ලියාගෙන ටයිප් කරගෙන තියෙනවා. ඒ සංඛ්‍යා 6 තමයි 545 213 0.5 5 6 7 8 1.2 21 සහ 5.9. දැන් මම ආඩ කිව්වා වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය කියලා කියන්නේ සංඛ්‍යාවක වම් පැත්තේ ඈතින්ම තියෙන කෙළවරේ තියෙන අගයට තමයි අපි වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය කියන්නේ. ඒ වගේම අඩුම වෙසෙසි සංඛ්‍යාව කියලා කියන්නේ අපි සංඛ්‍යාවක දකුණු පැත්තේ කෙළවරින්ම ඈතින්ම පිහිටලා තියෙන අගයට තමයි අපි අඩුම වෙසෙසි සංඛ්‍යාංකය කියලා කියන්නේ. දැන් අපි මේ සංඛ්‍යාවල MSD අගයයි LSD අගයයි හොයාගමු. 545 කියන සංඛ්‍යාවේ MSD අගය තමයි මේ සංඛ්‍යාවේ වම් පැත්තේ ඈතින්ම කෙළවරින්ම පිහිටලා තියෙන අගය තමයි 5. එහෙනම් මේ සංඛ්‍යාවේ MSD අගය තමයි 5 කියලා කියන්නේ. ඒ වගේම මේ 545 කියන සංඛ්‍යාවේ LSD අගය තමයි, ඒ කියන්නේ දකුණු පැත්තේ කෙළවරින්ම ඈතින්ම පිහිටලා තියෙන අගය, ඒ කියන්නේ අංක 5. ඒ සංඛ්‍යාවේ LSD අගය තමයි අංක 5. ඒ වගේම ඊළඟ සංඛ්‍යාව 213. මේ 213 MSD අගය තමයි 2. ඒ කියන්නේ වම් පැත්තේ ඈතින්ම තියෙන කෙළවරේ අගය තමයි අංක 2. LSD අගය තමයි දකුණු පැත්තේ ඈතින්ම කෙළවරින් පිහිටලා තියෙන අගය තමයි LSD අගය වෙන්නේ, කියන්නේ අංක 3. දැන් මේ දශම සංඛ්‍යාව 0.5 6 7 8. මේ සංඛ්‍යාවේ දශම විතර වම් පැත්තේ තියෙන ශූන්‍ය අගය. මං කව ශූන්‍ය අගය නොවන අගයක් කියලා MSD විදිහට අපි ගන්නේ. දැන් මේකේ දශම විතර වම් පැත්තේ කෙළවරින්ම තියෙන බිඳුව, ඒ කියන්නේ ශූන්‍ය අගය. ශූන්‍ය අගවලට කිසිම කවදාවත් කිසිම අගයක් නැහැ. ඉස්සරහට තියෙන අගයන් වල ශූන්‍ය අගය තිබ්බොත් කොහෙත්ම ඒ ඉස්සරහට තියෙන ශූන්‍ය අගේ කිසිම අගයක් නැහැ. මෙතන ශූන්‍ය අගේ අගයක් නැති නිසා ඊළඟට තියෙන ඉලක්කම තමයි අංක 5. එහෙනම් බිඳුව ශූන්‍ය නිසා ඒකට අගයක් නැති නිසා බිඳුවට එහා පැත්ත ළඟම තියෙන ඉලක්කම තමයි අංක 5 කියන්නේ. එහෙනම් මේ සංඛ්‍යාවේ MSD අගය තමයි අංක 5.
LSD අගය තමයි ඒ සංඛ්‍යාවේ දකුණු පස කෙළවර ඈතින්ම පිටලා තියෙන ඉලක්කම ඒ කියන්නේ අංක 8. ඊළඟට 1.2 මේක නම් කිසිම ශූන්‍යයක් නැහැ. දශම තිතර වම් පැත්ත කෙළවරින් තියෙන අංක 1. ඒ නිසා අංක 1ට අගයක් තියෙනවා. එහෙනම් මේකේ MSD අගය අංක 1. LSD අගය දකුණු පස කෙළවරින් තියෙන ඉලක්කම අංක 2. එනං LSD අගය අංක 2. ඊළඟට 21. පූර්ණ සංඛ්‍යාව. MSD අගය තමයි වම්පස කෙළවරේ තියෙන අගය. ඒ කියන්නේ අංක 2. එහෙනම් මේකේ MSD අගය තමයි අංක 2. LSD අගය තමයි දකුණු පස කෙළවරේ තියෙන අගය අංක 1. ඊළඟට දශම සංඛ්‍යාවක් තියෙනවා 5.9. ඒකේ දශම විතර වම් පැත්තේ තියෙන ශූන්‍ය අගයක් නෙවෙයි. අංක 5 අංක 5ට අගයක් තියෙනවා. එහෙනම් අපිට ඒක MSD අගය කියලා ගන්න පුළුවන්. එහෙනම් 5.9ේ MSD අගය තමයි අංක 5. LSD අගය තමයි දකුණු පස කෙළවරින්ම තියෙන අගය. ඒ කියන්නේ අංක 9. එහෙනම් මේ විදිහට තමයි අපි මේ ඇක්ටිවිටි එක සම්පූර්ණ කරගත්තේ. එහෙනම් මේ ක්‍රමයට තමයි අපි වැඩිම බෙසිස් සංඛ්‍යාංකය හා අඩුම බෙසිස් සංඛ්‍යාංක යන මාතෘකාව යටතේ ඇක්ටිවිටි එක ඩිස්කස් කරේ. හරි. මම දැන් කතා කරන්න යන්නේ වැඩිම බෙසිස් පිටුව හා අඩුම බෙසිස් පිටුව මාතෘකාව යටතේ කරුණු තමයි දැන් මම කතා කරන්න යන්නේ. වැඩිම බෙසිස් පිටුවට අපි කියන්නේ MSB කියලා. ඒ කියන්නේ most significant bit කියලා. අඩුම බෙසිස් පිටුවට අපි කියන්නේ LSB කියලා. ඒ කියන්නේ least significant bit කියන එකට තමයි ඒ කියන්නේ. දැන් අපි බලමු වැඩිම බෙසිස් පිටුව හා අඩුම බෙසිස් පිටුව කියන්නේ මොනවාටද කියලා. වැඩිම සහ අඩුම බෙසිස් පිටුව තීරණය කිරීමේදී ද්විමේ සංඛ්‍යා පද්ධති පමණයි භාවිත කරන්නේ. දැන් මම ඔයාලට කලින් කිව්වා අපි කලින් ඩිස්කස් කරේ වැඩිම බෙසිස් සංඛ්‍යාංකය හා අඩුම බෙසිස් සංඛ්‍යාංකය හොයන එක. ඒකෙදී අපි පූර්ණ සංඛ්‍යාවක් හෝ දශම සංඛ්‍යාවක් භාවිත කරා. නමුත් වැඩිම බෙසිස් පිටුව හා අඩුම බෙසිස් පිටුව තීරණය කිරීමේදී අපි ඒ සඳහා යොදාගන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධති විතරයි. ද්විමේ සහිත දශම සංඛ්‍යාවල සහ ද්විමේ සංඛ්‍යා ආකාර දෙකකින් මෙහිදී ලබා ගන්නවා. ද්විමේ සහිත දශම සංඛ්‍යාවල සහ ද්විමේ සංඛ්‍යා මෙය ආකාර දෙකකින් ලබා ගන්නවා. ඒ කියන්නේ කිසියම් සංඛ්‍යාවක් වමේ සිට දකුණට දමයේ සිට දකුණට කියවන විට දකුණු කෙළවරින් පිහිටි අගය අඩුම බෙසිස් පිටුවයි. ඒ වගේම වම් කෙළවරින් පිහිටි අගය. වම් කෙළවරින් පිහිටි අගය ශූන්‍ය නොවන වෙන්න ඕනේ. ශූන්‍ය වෙන්න බෑ. ඒ වම් කෙළවරින් පිහිටි අගය ශූන්‍ය නොවන අගය වැඩිම බෙසිස් පිටුව. ද්විමේ දශම සංඛ්‍යාවල දශම තිතට දකුණු පසින් පිහිටි දකුණු පසින් ඈතට වෙන්න පිහිටි ශූන්‍ය වන්නේ නැති ශූන්‍ය නොවන අගය අඩුම බෙසිස් පිටුවයි. ඒ වගේම දශම තිතට වම් පස ඈතින් පිහිටන ශූන්‍ය නොවන අගය ශූන්‍ය වෙන්න බෑ අගයක් තියෙන්න ඕන. දශම තිතට වම් පස ඈතින් පිහිටන ශූන්‍ය නොවන අගය වැඩිම බෙසිස් පිටුවයි. දැන් මම ඒ මාතෘකාව යටතේ එක්සැම්පල් එකක් දාලා තියෙනවා. අපි මේක කියවන්න ඕනේ ද්විමේ ආකාරයට. වැඩිම බෙසිස් පිටුව හා අඩුම බෙසිස් පිටුව අපි ඒකට ගන්නෙ ද්විමේ සංඛ්‍යා පද්ධති විතරයි. ඒ නිසා අපි සඳහා එක්සැම්පල් එකක් ඉදිරියටත්තේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය. ඒ නිසා අපි මේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය කියවන්නේ
එකයි බිංදුවයි 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 එකයි එක දැන් මේ සංඛ්‍යා පද්ධතියේ දකුණු පස ඈතින් පිහිටි ශූන්‍ය නොවන අගය තමයි එක මේ සංඛ්‍යා පද්ධතියේ දකුණු පස ඈතින්ම පිහිටි ඈතින්ම කෙළවරින්ම පිහිටි ශූන්‍ය නොවන අගය තමයි එක එහෙනම් මේ සංඛ්‍යා පද්ධතියේ දකුණු පස ඈතින් පිහිටි ශූන්‍ය නොවන අගය තමයි අපි අඩුම වෙහෙසි පිටුව කියලා කියන්නේ ඒ වගේම මේ සංඛ්‍යා පද්ධතියේ වම් පස මම දැන් මේ හයිලයිට් කරා වම් පස ශූන්‍ය නොවන ඈතින්ම කෙළවරින් පිහිටි අගය තමයි වැඩිම වෙහෙසි පිටුව එහෙනම් මේ සංඛ්‍යා පද්ධතියේ වම් පස ඈතින්ම කෙළවරින් පිහිටි ශූන්‍ය නොවන අගයට තමයි අපි කියන්නේ වැඩිම වෙහෙසි පිටුව කියලා ඒ වගේම මේ සංඛ්‍යා පද්ධතියේ දකුණු පස ඈතින්ම කෙළවරින්ම පිහිටි ශූන්‍ය නොවන අගයට අපි කියනවා අඩුම වෙහෙසි පිටුව කියලා එහෙනම් මම දැන් ඒ මාත්‍රකාවට ඒ මාත්‍රකාව යටතේ ඇක්ටිවිටි එකක් මේ විදිහට සකස් කරගෙන තියෙනවා එහෙනම් අපි දැන් ඒ ඇක්ටිවිටි එකක් කරමු මම මෙතන දෙමේ සංඛ්‍යා ලියාගෙන තියෙනවා MSB ටයිප් කරගෙන තියෙනවා ඒ වගේම LSB ටයිප් කරගෙන තියෙනවා මේ දෙමේ සංඛ්‍යාව මම දෙමේ සංඛ්‍යා දැක්කේ තියෙනවා පළවෙනි එක තමයි 1 1 1 1 එහෙනම් මේ සංඛ්‍යා පහයි දෙමේ සංඛ්‍යා පද්ධතියේ MSB එක තමයි මේ සංඛ්‍යා පද්ධතියේ වම් වම් පස ඈතින්ම කෙළවරින් පිහිටි ශූන්‍ය නොවන අගය ඒ තමයි අංක 1 එහෙනම් මේ සංඛ්‍යා පද්ධතියේ වැඩිම වෙහෙසි පිටුව එහෙම නැත්නම් MSB එක MSB අගය අංක 1 ඒ වගේම LSB අගය අඩුම වෙහෙසි පිටුව අඩුම වෙහෙසි පිටුව තමයි මේ දෙමේ සංඛ්‍යාවේ දකුණු පස ඈතින්ම කෙළවරින් පිහිටි ශූන්‍ය නොවන අගය ඒ තමයි අංක 1. එහෙනම් මේ දෙමේ සංඛ්‍යාවේ MSB අගයත් 1, LSB අගයත් 1. අපි ඊළඟ සංඛ්‍යාට යමු. බිංදුවයි 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 1 දශම 1 1. 1.1 1 තමයි මේ දෙමේ සංඛ්‍යාව. මේකේ තියෙන MSB අගය තමයි දශම තිතර වම් පස ඈතින් පිහිටි කෙළවරේ පිහිටි ශූන්‍ය නොවන අගය. දැන් ඔයා බලන තියෙන සංඛ්‍යාවේ ඈත කෙළවරේ තියෙන්නේ වම් පැත්තේ බිංදුව නේද කියලා. ඔව් බිංදු තුනක්නේ තියෙන්නේ. මුලටම තියෙන්නේ බිංදු තුනක්. ඉතින් මේ බිංදු තුනම කිව්ව ශූන්‍ය වෙන අග ගන්න බෑ ශූන්‍ය නොවන අගයි කියලා ගන්න ඕනේ. එහෙනම් මේ බිංදු තුනට එහා පැත්තේ තියෙනවා දශම තිතර වම් පස තියෙනවා අංක 1. එහෙනම් මේ අංක 1ට අගයක් තියෙන නිසා මම මේ දෙමේ සංඛ්‍යාවේ MSB අගය විදිහට ගන්නවා අංක 1. ඒ වගේම LSB අගය තමයි දශම තිතර දකුණු පස ඈතින්ම කෙළවරින් පිහිටි ශූන්‍ය නොවන අගය. එහෙනම් මේ දෙමේ සංඛ්‍යාවේ අඩුම වෙහෙසි පිටුව තමයි අංක 1. ඒ දෙමේ සංඛ්‍යාවේ MSB අගයත් අංක 1 LSB අගයත් අංක 1. හරි. මම අද මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක ඩිස්කස් කරේ සංඛ්‍යාවක වැඩිම හා අඩුම වෙහෙස ස්ථානීය අගය වැඩිම වෙහෙස සංඛ්‍යාංකය හා අඩුම වෙහෙස සංඛ්‍යාංකය සහ වැඩිම වෙහෙස පිටුව හා අඩුම වෙහෙස පිටුව යන මාත්‍රකා යටතේ තමයි මම අද ඔයත් එක්ක මේ කරුණු සාකච්ඡා කරේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ දාලා තියෙන මේ පාඩම යටතේ මේ පාඩමේ සංඛ්‍යා පද්ධති ගැන ඒ වගේම පරිගණකීය தත්ත නිරූපණය සඳහා දෙමේ සංඛ්‍යා භාවිතය දශමේ දෙමේ අෂ්ටමය හා ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය ගැන විස්තර කරන වීඩියෝ එක මම කලින් වීඩියෝ එකේදී අප්ලෝඩ් කරා. ඒක ඔයාලට බලන්න පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා. අද මම සාකච්ඡා කරේ වැඩිම වෙහෙසි හා අඩුම වෙහෙසි සංඛ්‍යා පිළිබඳව.
තමයි තමන් ආතේස් කතා කරේ. එහෙනම් අද මම ඔයාලගෙන් සමු ගන්නවා දිගටම ඔසිනි වික්‍රමරත්න YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. එහෙනම් මගේ videos බලන්න හැමෝටම ආයුබෝවන් පරිසමින් ඉන්න.